ඔබකද සිටිනේ www.thepapare.com සමගින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය අද අපත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකා ස්කොච් ඉතිහාසයේ ලාබාලතම ශූරිය ඒ වගේම 2012 සිට 2014 දක්වා කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරිය ඇය නමින් මිහිලියා මෙත්සරණි මිහිලියා thepapare.com වෙනුවෙන් පිළිගන්නවා මිහිලියා පළමුවෙන් පවසන්න ඔබ ස්කොච් ක්‍රීඩාවට මුලින්ම අවතීර්ණ වූයේ කෙසේද මම ඉස්සනම් ප්ලේ කරන ගත්තේ බැඩ්මින්ටන් ඊට පස්සේ මගේ අක්කි ප්ලේ කරා අක්කි තමයි ස්කොච් වලට ඉස්සනම් ආවේ ඉතින් අක්කි ගහන්න ගත්ත නිසා මත් පොඩි කාලේ ඉඳන්ම ගහන්න පටන් ගත්තා ඒ වගේම ස්කොච් ක්‍රීඩාවට අවතීර්ණාට පසුව ලැබිච්ච කියන්නේ පුහුණුකරුවන් ඒ වගේම ලැබිච්ච සහයෝගය පිළිබඳ අදහස් දක්වුවොත් මගේ පළවෙනි පුහුණුකරු තමයි පාසල් පුහුණුකරු ජනක ස්වාරිස් ඊට පස්සේ මගේ දැන්ටත් ඉන්න පුහුණුකරණිය තමයි යස්මින් සාරෝක් ඇය හිටපු ජාතික පුහුණුකරණිය ඉතින් ඇයටත් තමයි මෙතෙක් දුරට මගේ පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ එදා මෙදා තුර ලබා ඇති ජයග්‍රහණ විශේෂ ජයග්‍රහණ පිළිබඳ කතා කරොත් මගේ ජීවිතේ මම ලැබු ලොකුම ජයග්‍රහණය තමයි 2013 යූත් ගේම්ස් වල බ්‍රොන්ස් මෙඩල් එක ගත්ත එක ඊට පස්සේ ඉතින් ඒ වගේ අවුරුදු 3ක් එක දිගට ජාතික ශූරතාවේ දිනා ගත්තා. ඒ වගේම කොමන්වෙල්ත් ගේම්ස් පාටිසිපේට් කරන්න හම්බුන එක ලොකු දෙයක් මගේ හීනයක් වෙලා තිබ්බ දෙයක්. ඉතින් එහෙම ලොකු ජයග්‍රහණ ලබා ගත්තා. ඔබ 2014 වසරේ ආසියානු රැන්කින්ග්ස් වල 4th ප්ලේස් එක ඒ වගේ තැනකට එන්න ඔබ දක්වපු දස්කම් පිළිබඳ තව අදහස් දක්වුවොත් රැන්කින් එක කැන ඒෂියන් රැන්කින් ගන්න අපි ටෝර්නමන්ට්ස් ගහලා අපේ බෙස් ටෝර්නමන්ට්ස් හතරක බෙස් රිසල්ට්ස් තමයි ඉතින් මම ගොඩක් ටුවර් කරලා ඉතින් පාටිසිපේට් කරා ගොඩක් ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට්ස් වලට ඉතින් ඒවා පාටිසිපේට් කරලා ඒවල ටොප් 8 ටොප් 4 ෆයිනල් සිලෙක්ට් වෙලා එහෙම තමයි පොයින්ට්ස් ගත්තේ එහෙම තමයි ඉතින් රැන්කින් වල 4th ආවේ ඔබ විදේශ සංචාර වලටත් සහභාගී වෙලා තියෙන ඒ පිළිබඳව කතා කරොත් මම අවුරුදු 7 ඉඳන් විදේශ සංචාර සඳහා සහභාගී වුණා. ඉස්සෙල්ලා මම සහභාගී වුණේ මයිලෝ ඕපන් ටෝර්නමන්ට් එකට. එදා ඉඳන් අද වෙනකම් මම ඉතින් ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට් වල සහභාගී වෙනවා. ඉතින් ඒ විදේශ සංචාරවලදී තරඟවලදී ලබා ඇති දස්කම් පිළිබඳ මගේ වයස් කාණ්ඩයෙන් මට පුළුවන් තරම් උඩටම ආවා මම. කෙනෙක් top 8 top 4 finals power gahwa thing e wageema me wasare obe bala poruttu nam me september wala diyana youth commonwealth eka thamai mage lokuma target eka eke medal ekak gena puluwan e api yoga godak thiyena e thewa jaya gena medal ekak gena thamai mage lokuma bala poruttu obe tamat pasal yanawa kohomada ක්‍රීඩාවත් අධ්‍යාපනයත් බැලන්ස් කරගෙන කටයුතු කරන්න. මගේ පුහුණුවීම් කටයුතු ගොඩක්ම තියෙන ඉස්කෝලෙන් පස්සේ. ඉතින් ඒ පුහුණුවීම් කටයුතු කරලා ගෙදර ඇවිල්ලා පාඩම් කරනවා වෙලාවක් තිබ්බ වෙලාවට මම ඇත්තටම ක්‍රීඩාවේ මගේ ඉගෙනීම් කටයුතු බාධාක් සිදු වුණේ නැහැ. මොකද මම අපසාමාන්‍ය පෙළක් කරා ඒකේ මට හොඳ රිසල්ට් එකක් ආවා. ඉතින් ඇත්තටම බාධාවක් නැහැ. ඉතින් හොඳින් කරගෙන යනවා ඉගෙනීම් කටයුතු. ඒ වගේම ස්කොච් ක්‍රීඩාවෙන් ඉදිරි බලාපොරොත්තු ඇති. මේ පිළිබඳ අදහස් දෙක ශශීදේ තියෙන එක්කම් බලපුරුතු තමයි ලංකා වෙනුවෙන් හොඳ මෙටල් එකක් ගෙන ස්කොච් තාම ඔලිම්පික්වලට ඇතුල් වෙලා නැහැ ඉතින් තියෙන ලොකුම එක තමයි කොමන්වෙල්ත් ගේම්ස් තාම පොඩි වයස නිසා එච්චර ලොකු තැනකට එන්න අමාරු ඒත් මගේ ලොකුම බලපුරුතු තමයි ලංකා වෙනුවෙන් ගෙන පුළුවන් ලොකු මෙටල් එක ගේන්න ඒ වගේම ස්කොච් ෆෙඩරේෂන් එකෙන් ප්ලේයර්ස්ලට තවත් වෙන්න ඕන දේවල් පිළිබඳ ඇත්තනම ස්කොච් ෆෙඩරේෂන් එකෙන් ඕගනයිස් වෙනවා මදි ලංකාවේ ටෝර්නමන්ට්ස්. ඉතින් අනුග්‍රහකෙන් හොයාගෙන ලංකාවේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න පුළුවන් වෙන ගොඩක් ටෝර්නමන්ට්ස් ඕගනයිස් කරන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩිකාවන් ක්‍රීඩකයන් යවද්දී ඔවුන් සඳහා අනුග්‍රහකයන් සොයාගෙන ඒ සඳහා ක්‍රීඩිකාවන් යොමු කරවන්න ඕනේ ගොඩක්. මොකද ස්කොච් කියනක ලංකාවේ තුල එච්චරම ප්‍රපියුල නැහැ. ඉතින් ඒ නිසා ඒක වැඩි දියුණු කරගෙන අනුග්‍රහකයන් සොයාගෙන ස්කොච් ක්‍රීඩාව තවදුරටත් දියුණු කරවන්න ඕනේ. ස්කොච් ක්‍රීඩාවේ පාසල් දිවියත් සමග ඔබට බාධා ඇති වෙන්න ඇති. ඒ පිළිබඳ කොහොමද ඒ බාධා මැඩලා ඉදිරියට ආවේ? ගොඩක් බාධක තිබ්බා. ඉතින් ඇත්තටම ඉතින් ඉදිරියට යද්දී හැම ජීවිතේ හැමතැනම බාධක එනවා. ඉතින් ඒවා ජීවිතේට අභියෝගයක් කරගෙන ජයග්‍රහණය කරා යන්න ඕනේ. ඉතින් ඒ බාධක වලදී මගේ අම්මා මගේ තාත්තා මගේ ගෙදර අය මට ගොඩක් උදව් වුණා. ඉතින් ඒ නිසා තමයි මම අද මේ තැන ඉන්නේ.
මිලිය අපි රැපිඩ් ෆයර් ක්වෙස්චන් සෙෂන් එකක් ඔබේ ෆේවරිට්ම ඉන්ටර්නැෂනල් ස්කොච් ප්ලේ නිකෝල් ඩේවිඩ් වර්ල්ඩ් නම්බර් 1 ඒ වගේම ආසම ආහාරය ස්පැගටි බොලොනීස් එතකොට වැඩියම කැමති හොලිඩේ ඩෙස්ටිනේෂන් ස්කොට්ලන්ඩ් ඔයා ස්කොච් ප්ලේ කෙනෙක් වුණ නැත්නම් කරන ක්‍රීඩා මං ඉතින් පටන් ගත්තේ බැඩ්මින්ටන් නිසා ඉතින් ඒ ක්‍රීඩාවම දිගනම් කරන් යනවා ස්කොච් ක්‍රීඩාව ඇරුණාම ෆේවරිට් ස්පෝර්ට්ස් පර්සන් මහේලා ජයවර්ධන ඔබ මෙතෙක්කල් ස්කොච් ක්‍රීඩාවේ වැඩියම ටෆ්ම ඔපොනන්ට් රේචල් ආනල්ඩ් මොකද ඒ මැච් එක මම ටාගට් කරන් ගිය එකක් නෙමෙයි ඒ ලොකු තරඟ වැදීමක් කළා ඒක ජයග්‍රහණය කරගන්න හම්බුණා ඉතින් එදා තමයි මමගේ ජීවිතේ ලැබුණු ලොකුම ජයග්‍රහණය ඉතින් එයා ගොඩක් ටෆ් ප්ලේයර් කෙනෙක් මට ඒ කාලෙදී ඉතින් එයා තමයි ටෆ් එයාපත් සමග අදහස් දැක්වේ මිහිලියා මෙත්සරණි ThePapare.com ඔබට සුබ පතනවා ThePapare.com මම නවෝද් විජේ වික්‍රමශාරින් ද පැෂන්